දෝෂණය වංචාව නාස්තියෝ අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාව ගැන්නව ගටහට ඇතති කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැ අද ලියන්නේ දෙසය නව වැනි ටෙලිවැකිය. ඒ ටෙලිවකීට පාදක වෙන්නේ දෙසිිය අට වැනි ටෙලිවකිය දෙසිේ අටවැනි ටෙලිවැකය ලිව් ඒ කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යේදී අසංක අතපත්තු ඇසූ ප්‍රශ්ණයක් මුල් කරගෙන මෙන්න යලිත් ඒ කොටස දැන් ඔබතුමාලා සඳහන් කරනා රජයට මුදල් නැහැ කියලා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් වැටපක්කත් ගෙවාගන්න දූරේ අතෑරගේ ජනාත්ප්‍රතිකයට අද වෙනකොට වාහන දහනයක් ලබලදී ලදී නොල් ඕගේ පුද්ගලික පරිහරණය සඳහා එක ජනාවිිති ලකම් කාර්යාලෙන් තම සඳහන් කරන්නේ ඒවාගේම ඔගේ මාසික වියදමන කැබියම්න්සේ නමලක්ස පනස්දහක් වියදම දන්නවල්. ඇමති මේ තරම් අනවශ්‍ය වියදම් දරන්න නිසානයද මේ රජ්‍ය බංකලතුනේ මෙහිදී අසංක ඇසුවේ හිටපු ජනාධිපති ගෝටහාබය පෙන්ුවෙන් වෙන් කර ඇති වාහන සහ මුල්ලෙ ප්‍රතිපාදන පිබඳවයි. ඊට කැබිනෙට් ප්‍රකාශක බඳල ගුණවර්ධන දුන් උත්තරය වුණේ මෙන්න මේකයි. මේ පුංචිපෝත්චි සිද්ධිල විය දන්නම මේ මහා පරිමාණික වියදම් ප්‍රමාණයක් තියෙනවට.ඒ මහා පරිමාණික වියදංඕල කිසිවක් කපාහරින්න පුළුවන්කමක් නෑ රජේ සේව කියට ටු බිලතමයි. ප්‍රධාන ගැටලු. ඔහු මේ බව ප්‍රතික්ෂේප කලේ නෑ එකන්නේ ආචරය බන්ඳුල ගුණවර්ධන ඒ ප්‍රතික්ෂප කළේ නෑ මේ වියදම් සහ වහන අසත්්‍යය නම් ඒ මොහොතේම හෝ ඊට පසුව හෝ ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණ නේ ඔහ කිවේ මේ සුළු සුළු වියදම් කියලයි. නමුත් අද අපට හත්වන විදාායක ජනනාීපත්තික්ගේ පෞද්ගලි කලේකම් සුගේශවර බන්ඩාර්ගගේ අත්සනින්යුත් ලිපියයක්ක් ලැබුණ. එහි සටහන් වන්නේ විස්්සයි විසතුන ජනවාරිදා හත්වන දින ප්‍රවෘතිවිකාශයේ ටෙලිවැැකිය සම්බන්ධයෙන් කියලායි. එම ලිපියේ කිසිදු අකුරක් හෝ වෙනසක් නැතුව ඒ ආකාරයෙම්ම මෙසේ උපපුටා දක්වනවා. හත්වන විදාහයක ජනාධිපති කාර්යාලේ. විස්සයි විසිතුන ජනවාරි මස විසි වනදින. ප්‍රෘති අධ්‍යක්ෂ සේතරූ පහනිආයතනය කොළඹ මහත්මයානී. විශස්සයි විසතුන ජනවාරි මස දාහත්වන දෙන ප්‍රෘති විකාශය ටෙලිවැැකිය සම්බන්ධේනුයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මාධ්‍යවේදික ඇසූ ප්‍රශ්ණයක්ං සංස්කරණය කර ටෙලිවැකිය උදෘතේ යටතේ විශ්සයි විසතුන ජනවාරි මස දාහත්වන දින සියත ප්‍රවෘති මගින් විකාශය කෙරන. ද වෙන කොට වාහන දහනමයක් ලබාදී තිබෙනවාලු. හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික පරිභෝජනය සඳහා. ඔහුගේ කෑම්ම බීමවලට නවලක්ෂ පනස් දහක් දරනවාලු ලෙස ඉහත සාාවද්‍යය තොරතුරක් සමාජගත කිරීමට උත්සහ කිරීම පිළිබඳව දැඩි කනගාටුව පළකරමි. පළම එන්ම සඳහන් කළීතු වන්නේ ගෝට ාබේ රාජපක්ෂ මහතා ජනාධිපති දුරේ සිටියදී හෝ කිසිදු වාහනයක් අනිසේ ලෙස භාවිත නොකළ බවයි. ජනාධිපතිවරයා සඳහා වෙන් කළ නිලර්රතතිය ජාතික උත්සව. අවස්ථාවකද හැර වෙනත් කිසිදු අවස්ථාවක භාවිතනො කළ බව ජනතාව හොඳින් දනිති. එහෙත් ඔබ ප්‍රවෘති අංශය මගින් සංස්කරණය කළ මාධ්‍යවේදයාගේ ප්‍රශ්නය වගින් වාහන දහනමයක් එතුමාගේ පෞද්ගිලික පරිහරණයට වෙන් කර ඇති බව හවා දක්වා තිබේ ඒය ජනතාව සම්පූර්ණයෙන් නොමග යවීමකි හිටපු සෑම ජනාධිපතිවරයකුගේම ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන සහ ආරක්ෂක අන්නු කණ්ඩ වෙනුවෙන් වාහන වෙන් කිරීම සිදු කෙරේ හිටම ජනාධිපති ේ රජපක්ෂ මතාගේ ආරක්ෂාවව සඳහා යොදා ඇති ආරක්ෂක අනුකණ්ඩේටද අවශ්‍යතාවට සර්ලන පරිදි වාහනබෙන් කර තිබේ. ඒ ගෝටාබේ රාජපක්ෂ මහතා පෞද්ගලිකව පරිහරණය කරන බවට හඟ වන පරිදි ප්‍රෘත්තිය විකාශය වීමෙන් වැරදි අදහසක් ජනගත විය හැකිිය. එම වාහන අදාළ ආරක්ෂක අනුකන්ඩේ සේවා කටයතු සඳහා පමණක් යොදාගැෙන අතර කිසිසේත් ගෝටාබේ රාජපක්ෂ මහතාගේ පෞද්ගලික පරිහරණය සඳහා. යොදාන්නු ගන්නා බව සඳහන් කළ යුතුේ. තවද ගෝටාබේරාජ පක්ෂම හතා මේ වන විටත් භාවිත කරනු ලබන්නේ තමාගේම පෞද්ගලික මෝට රතේ පමණක් බවද අවධාරණය කරමින්. එක්දා සංසය අසූ හය අංක හතරදරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත මගින් ජනාධිපතිවරයෙකු විශ්්‍රාමයාමෙන් පසු. ලැබිය යුතු දීමමන මුල්ලෙ සහවෙනක් ප්‍රතිපාදන පිළිබඳව පැහැදිලිව දක්වා තිබේ. හිටපු සෑම ජනාධිපතිවරයෙකු වෙනුවෙන්ම උුවෙන් කරන එම මුල්ලෙ ප්‍රතිපාදන වලට පරිබාහිරව. කිසිද ූල්ලේ ප්‍රතිපාදනයක්කන ගෝට බේරාජ පක්ෂම හතා සඳ හාෝ වෙන් කරනමැති බව වගකීමෙන් යුතුව පෙන්වාදමි. මෙම තොරතුරු නිසි ලෙස සැලකිල්ලට ගෙන අවධහනයට ගෙන ඔබනාලිකාව මගින් විකාශය කළ සාාවදධ්‍ය ප්‍රවෘතිය නිවැර්දි කර සතය තත්තේ පැදිලිකරදීමට අවස්ථාව වෙන් කරන ඇතැයි විශ්වාස කරම ස්තුතියි සුගි ෂුර බණ්ඩාර හත්වන විදහැක ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් නේද. දැන් අපට කියන්නට ඇත්තේ ගෝටාබේ රාජපක්ෂ සමඟ අපට කිසිදු පෞද්ගලික තරහක්කෝ වෛරයක් නැති බවනේද. ඇති හැකි අය කණබොනයක ගැනත් අපට ඉතිං වෛරයක් ීර්ෂාවක් නෑ. හොඳේ එසේම ගෝටාබේ රාජපක්ෂයට පමණක් නෙවෙයි. කවර හෝ දේශපාලනක්නියෙකුට පුරවැසියකුට රට වැසයකුට ජීවිත තර්ජනයක් ඇත්නම්. ජීවිත ආරක්ෂාව ලබාදීම යුතුකමක් වගකීමක්. ඊටත් අපේ විරුද්ධත්වයක් නැහැ. එය අනුව ගෝටාබේ රාජපක්ෂ මහතා වාහන දහනමයම. තමන්ම පාවිච්චි කළත් නැතාත් වාහන දහනමයක් ඕගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අනුකණ්ඩේට අවශ්‍ය පරදිී යොදවාගන්නා බව ලිපියෙන් තහවුරු වෙනවනේද. පෞද්ගලික පරිහරණයට භාවිත කරන්නේ නැති බව මෙලිපියේ සඳහන් වෙනවා හොඳයි අපඒ එක ඒ විදිහටම භාරගන්නම්. වාහන දහනමේම හුගේ ආරක්ෂක අනුකණ්ඩවලට යුදාගන්න බව තමයින මේ එකකි පැහැදිලිව කියන්නේ මෙම කිසිදු වාහනයක් තමාගේ පෞද්ගලික පරිහරණයට භාවිත කරන්නේ නැති බව මේ ලිපියෙන් පැහදිලිව ප්‍රශ කරලා තියෙනවා.ොහොම නමුත් ඔගේ ආරක්ෂාවට වවාහන දහනමයක් ලබාදී තිබෙනවාන්නේේ නේද. හොඳයි ඉල්ළඟට ගෝඩා අපේ රාජපක්ෂ හ අදබන විටත් භාවිත කරන්නේ තමන්ගේ පෞද්්‍යලික මෝටරතයේ පමණක් බව අවධහරණය කර තිබෙන. සැබෑවට මේ පිළිබඳව ඔහුට අපගේද ගෞරුවේ සහ සතුට ප්‍රකාශ කරන්න ලෑස්තේ. වාහන දහනමේ එයනු ඔහුගේ ආරක්ෂාවට පමණක් යොදාගන්න ඒවා බවට දැන් ඉතාම පැහැදිලි නේද. ඉළඟට ඔහුුවෙන් වෙන් මාසිකව අවය ර ියල් ලක්ෂ නවේකට වැඩි මුදලක් වැය කරන බව අප වාර්තා කලා. ඊට අදාල ලිපියෙන් ලබාදී ඇත්තේ මෙවන් පිළිතුරා. එක් දහස් මසේ අසූහය අංක හතරධරන ජනාධිපතිවරයාගේ හිමිකම් පනත මගින්. ජනාධිපතිවරයකු විශ්‍රාමයමෙන් පසු ලැබියයුතු දීමනාා මුල්ලේ සහ වෙනත් තිපාන පිළිබඳව පැහැදිලිව දක්වා තිබේ හිටපු සෑම ජනාධිපතිවරයකු වෙන්ුවෙන්ම වෙන් කරන එම මුල්ලේ ප්‍රතිපාදන වලට පරිබාහිරව කිසිදු මුල්ල ප්‍රතිපාදනයක්න් ගෝටාවේ රාජ පක්ෂ මහතා සඳහාාවෙන් කරන මැති බව වගකීමෙන් යුතුව පෙන්වා දෙමි කියලා එහි සඳහන් වෙනවා නේද හොඳයි අප ිල්කෙන් ්‍රකාශ කළේ මාසිකව ලැබෙන මුදලගැන පමණයි. එය ලැබිය ුතු මුදලට වඩා බාහිරින් ෝ වෙනත් අනීතක වැයකිරීමක් ලෙස අප සඳහන් කළේ නෑ. එහෙම සඳහන් කළ බව හැඟුණ නම් ඒ පිළිබඳව කනගාටුව පල කරන්න අපි සූදානම්. අප මීට පෙරද සඳහන් කර ඇත්තේ අපේ රටේ විදහයක ජනාධිපටි නඩත්තු කිරීම සුදු වලියක් කියලායි. නේද. දැන් අද මේ ගෝටාබේ හිට පු ජනාධිපතිගේ කතාාව මගින් ඒ බව තවත් හොඳට වඩා තහවුරුවෙන අන නේද අප වැ රට. මෙවැනි නඩත්තු දරාගන්ට පුළුවන්ද කියලනේද අපේ රට එක්දසන්සේ හැත්ත අටේ සිට විධහයක ජනාධිපතිවරුන් මෙන්න මේ ආකාරයට හිටිය. ජර්ජයවර්ධන රණ සිංහ ප්‍රේමදාස DB විජේතුංග චන්ද්‍රරිකා කුමාර්තුංග මහින්ද රාජපක්ෂ මෛත්‍රිපාල සිරිසෙන ගෝටාබේ රාජපක්ෂ අදේතකොට රනිල් වික්‍රමසිංහනේද ජනාධිපති කෙනෙකු මියගයාට පසුබ ඔහුගේ ජීවත්වන බිරිඳවත්න් නඩත්තු කරන්න ලබන්නේ වියහිදන් දරුණු ලබන්නේ නිවා දෙනුලබන්නේ රජය රජේයනු ජනතාව. එකඇනි ජනතාව තමයි අවසන් නඩත්තුව සඳහා හැම සත්ත පහක්ම බෑය කරන්නේ. ඕවුනේ මේ අපි. ශ්්‍රාමවැටු දෙකක් ලැබීමට ද ජනාධිපති කෙනෙකුට ආණඩු ක්‍රම ව්‍යවස්තාවෙන් අස්ථාවදා කරලා තියෙන එක තියනෙන තිස්හය එක. ජනාධිපති විශ්්‍රාම වැටුප යම් පූර්ුව සේවයක් හේතු කටගෙන එතැනැත්තාට හිමිකම ඇති වෙනත් යම් විශ්රාම වැටුපකට අතිරේකව වන්නේ කියලා නේද දැන් ඉල්ළඟ ප්‍රශ්නය ඇත්තේ ගෝටාබේ ජනාධිපති විශ්්‍රාම ගියාද ඉල්ලා අස්සුනාද කියලා නේද ඉල්ලා අස්සුනු රාජ්‍ය සේවයකයකුට නම් අප දන්නා පරදි ඒකෙන විශාම ගියාසේ සලකන්නේ නැත අනාගතයේදී විෂඳාගත් යුතු වැදගත් ප්‍රශ්නයක්ඒක. ඉල්ලා අස්සුනොත් ඒක විශ්්‍රාමයාමක් ලෙස සලකනවද කියලනේද කෙසේ නමුත් මේ අපගේ පසුගිය ටෙලිවැකිය පදනම් කරගෙන මේ මුහුණු පොත ඔස්සේත් ඔහ අප ටෙලිවැකිය පචකිවූ බවටතුන් ගෝටාභය රාජපක්ෂ සම්බන්ධව ප්‍රචාරක ව්‍යාපාරයක් ඉතිං ආරම්භ කරලා තියෙනවා අනේද පචච කියන්නේ සහ පච වැඩ කරන්නේ කෞුද කියලා රටහොඳට දන්නව රටී ජනතාව හොඳට දන්නවා. කොහොමඋනත්කමක් නෑ. හත්වන විධහයක ජනාධිපති මාධ්‍යයකකෙට අපස්තූතිවන්ත වන්නේ ඔබට කීමට ඇති දේ අපට ලිපියක් මගින් ප්‍රකාශකිරීම සම්බන්ධවයිනේද. එහම නැතුව මුහුණු පොතේ පෝස්්ට මගින් ප්‍රකාශ කරන අය වගේ නෙමෙයි ඔබ ඉතාම විනියගරුකව ශිෂ්ට සම්පන්නව අපිට ලිපියක් එව්වා ඔන්න ඒ ලිපිය අපි ඒ විදිහටම කිව්වා. නේද ලිපිය පිළිබඳව අපට ඇති සාධාරණ අර්ථකථනයකුත් ඉදිරිපත් කලා ඒක. ත් දරදී කියලා කිව්ොත් ඒකත් නැවත ඒ විදිහට ඉදිරිපත් කරන්නට සූදානම් හැබයි දිගට ඔය ගැන නන් ටෙලිවැකිලියේ ඉට වෙලාවක් නෑ කොහොම වුනත් එක. ඉදිරියේදී මේරටේ විදාහයක ජනාධිපති නැමැති සුදු අලියා සහ. ඒ සුදු අලියගෙන් පසු ආපහු ඉතිරි අයව නඩත්තු කරන විදිහ පිළිබඳව දැන් අපිට ගනංහිලව ඇතිව හොයන්න ආසාවක් ඇති වුණ.ඒ නිසා ඉතාම ළඟදිම දවසක විදාහයක ජනාධිපති ක්‍රමය කෙන සුදු අලියා. නඩත්තු කළ යුතුද නැද්ද කියනක පිළිබඳව. මේසා විශාල මුදලක් මේ සුදුවාලේ නඩත්තු කරන්න ඇයි අප යොදාගත යුත්තේ කියනෙක පිළිබඳව කතා කරන්න ටෙලිවැකයක් ලියන්ට සූදානම් වෙන කියලා මතක්කරමින් අද ටෙලිවැකය අවසන් කරනවා.